ඔයාලට මේ ආණ්ඩු දිගට කරගෙන යන්න පුළුවන්ද මේ තියෙන වාතාවරණය උඩ? අපිට කිසි ප්‍රශ්නයක් තිබ්බේ නැහැ ඇත්තටම. වාතාවරණය අවුලක් තිබුණේ නැහැ. සමහර අය ඉතින් පුද්ගලික න්‍යායපත්‍ර පුද්ගලික බලලෝභය නිසා වාතාවරණයක් ඇති කරා. නමුත් ඉතින් ඒ ඇති කරපු වාතාවරණය අපි පරාජය කරලා තියෙනවා දැන්. ඔබතුමාලා ඉදිරියේ තිය ගන්න ක්‍රියාමාර්ග මොකද්ද මේ රට වෙනුවේ? තව රජයේද තියෙන අවුරුදු එකහමාරක් පමණ කාලයක්. ඊට කලින් ජනාධිපතිවරණ ඒවි මාස 9ක් විතර පයින්නකොට. ඉතින් මැතිවරණ කාලවලට ඉස්සෙල්ලා අපි ජනතාවට ඇඟට දැනෙන යමක් කරන්න ඕනේ. මහා පරිමාණ සංවර්ධන කටයුතු හුඟක් තැන්වල සිද්ධ වුණා. නමුත් ඒවා ජනතාවට පුද්ගලිකව ඇඟට දැනෙන දේවල් නෙවෙයි. මේ ඉදිරි කාලයේදී අපි ජනතාවට පුද්ගලිකවම ප්‍රතිලාභ ලැබෙන කටයුතු ගැන අපේ අවධානය වැඩියෙන් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් විපක්ෂය ඔවුන් ඉල්ලා සිටින්නේ තවමත් මහා මැතිවරණය. ඔබතුමාලා ඒකට සූදානම්ද? එක එක විනිහට ඕනෝන්ලා රටවල්වල ඡන්ද තියන්න බෑනේ. විපක්ෂයේ ඉන්නේ පිස්සෝ ටිකක් නෙවෙයි නම් ඒගොල්ලන්ට තේරෙන්න ඕනේ ව්‍යවස්ථාවක් කියලා එකක් තියෙනවා. ව්‍යවස්ථානුකූලව තමයි රටවල් වල මැතිවරණ තියන්නේ. ඒවට කවුද සල්ලි දෙන්නේ? හිතෙන හිතෙන්ලාට මැතිවරණ තියන්නේ කියන්නේ ජනතාවගේ සල්ලි, රජයේ සල්ලි නේ යන්නේ. ඒක හන්දා ඒ නිසි කාල පරිච්ඡේද අනුව ඒවා සිද්ධ වෙන්න ඕනේ. මෙදාපාරවත ඔබතුමාට පොලිසිය බාර දෙයිද? ඉල්ලීම තියෙනවා. නමුත් ඒ විෂය ගැන මම වැඩි කතා කරන්න කැමති නැහැ. මොකද ගියපාර ඒ දේම සිද්ධ වෙච්ච වෙලාවේ මම මගේ අදහස් ප්‍රකාශ කරා. රටම දන්නවා මොකද වුනේ කියලා. ජනතාවගේ අවශ්‍යතාවය තියෙනවා, රටේ අවශ්‍යතාවය තියෙනවා. ඒවා ලබා දෙන උදවිය දැනගන්න ඕනේ. හරි මිනිස්සුන්ට හරි දේවල් ලබා දෙන්න රට ඉදිරියට ගෙනියන්න ඕන නම් ඒවා ඒ විදිහේ සිද්ධ වෙන්න ඕනේ.